සුමන් ජේසි වගාවගත් තමයි විශේෂයෙන්ම ගහ පුහුණු කිරීම සහ නඩත්තුව තමයි ඉතාමත් වැදගත් වෙන්නේ මෙහිදී ඉතින් දැනගන්න ඕන දැන් අපි ගහේ වයසත් එක්ක අපි කොයි කාලෙද කොහොමද කප්පාදුව කරන්න කියන එක මේක නඩත්තුව කරන්න කියන එක විශේෂයෙන්ම දැන් මේ පැලේ ගත්තාම පස්සේ අවුරුදු 1.5ක විතර වයස වෙන පැලයක් තමයි තියෙන්නේ මේකේ පළවෙනි කප්පාදුව කරලා අපි මේ විදිහට අතු තුනක් හෝ හතරක් මේක බෙදාගත්තට පස්සේ එතනින් එන අතුත් අපිට අවශ්‍ය විදිහට හදාගන්න වෙනවා මොකද මේක පරතරය ඉතාමත් අඩු පරතරයක් තියලා තියෙන්නේ අඩි 15ක පරතරයකින් තමයි මේ වගාව කරගෙන යන්නේ එතකොට අපිට ගහ නඩත්තු කරන්න පුළුවන් සීමාව සහ අවශ්‍ය උස සියලු කාරණා බැලන්ස් කරලා හොඳ ආලෝකයක් මේකට ලැබෙන පරිදි අපි ගහ කප්පාදු කරන්න ඕන ඒක මෙතෙන්දි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන අනවශ්‍ය අතු ටික ඉස්සෙල්ලා මයින් කරගන්න සහ රෝග පරිබෝධ වලට ලක් වෙලා තියෙන අතු ටික අයින් කරන එක ඒකම ගහ අපිට අවශ්‍ය විදිහට අනිත් අතු ටික හැඩගස්ව ගන්න එක තමයි මේකේ දෙවෙනි කප්පාදුවේදී අපි කරන්නේ මෙතෙන්දි විශේෂයෙන් මේ ගහ බැලුවට පස්සේ අපි පේනවා ප්‍රධාන වශයෙන්ම අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතනින් අත්තක් හදා ගන්න තවත් මොකද අපි අතු හතර බෙදා ගත්තට පස්සේ මෙතනින් අපිට තවත් අත්තක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි මේකෙන් තමයි ඊළඟ අතු ටික ගන්න. අතු වල මෙතෙන්දී දුරක් තීරණය කරගන්න වෙනවා. කොයි කොතනින්ද අපි කප්පාදු කරන්න කියන එකේ දුර තීරණය කරගන්න ප්‍රධාන වශයෙන්ම බලන්නේ මේ අත්ත කොයි තරම් ප්‍රමාණයක් හැදිලා තියෙනවද? ඒ අත්තේ කොළවල දෙකක්ව තුනක් ආවට පස්සේ මෙතනින් අග්‍රස්ථාංකුරේ අග්‍රස්ථයෙන් කපලා අයින් කරන්න වෙනවා. එතකොට මේක අඩි දෙකක වගේ ප්‍රමාණයක තමයි මේ අත්ත තියෙන්නේ. එතකොට තමයි මේ අත්තට මෙතනින් එහාට පැදරෙන්න අවශ්‍ය වටපිටාව අවශ්‍ය විදිහට හැදෙන්නේ විශේෂයෙන්ම මේ අතරේ තියෙන මේ කඳ ප්‍රධාන කඳත් එක්ක ඇතුළට ආපු අතු ටික ප්‍රධාන වශයෙන්ම ඉවත් කරගන්න ඕන ඊට පස්සේ මේ අත් එන අත්තේ මේකෙන් අපි අතු තුනක් විතරක් තමයි තියාගන්නේ මේ පැත්තර අත්තයි මේ පැත්තර අත්තයි සහ මෙහෙට අත්තයි ඒ අතු තුනත් අර කලින් කියපු ආකාරයටම කප්පාදු කරන්න ඕන ඒක විශේෂයෙන්ම මේකේ පොහොරේ දීම ඊළඟ කාරණේ වැදගත් අපි බලමු දැන් කොහොමද මේක නිවැරදි ආකාරයෙන්ම කප්පාදු කරන්න කියලා प्रधान विषय में अभी पलवनी कपादू कर अतु तुनक को हतर हतर पत्र यवागत पास एतला आप अभी अड़ी देखा देखा मारक वगे गियार पास तमाइ इलांग अतु वाले अभी गाने तक मेके अतुले दीना उक्को मातुरी का आई कर ला मितना कंद अतुलट आप अतु है दीना वाला कन्न होने एक तमाइ ජාකරෙන් කප්පාදු කරන්න ඕනේ. මෙතෙන්දී අපිට මේ අත්තේ කොතනින්ද කප්පාදු කරලා ඊළඟ අත්ත ගන්න කියන එක මේ අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ මේ කඳ ඇතුලේ තියෙන අනවශ්‍ය අතු ටික. ඒ කියන්නේ කඳ හොඳට ආලෝකය ලැබෙන පරිදි අනවශ්‍ය අතු ටික අයින් කරන එක. ඒක තමයි ප්‍රධාන කාර්ය වෙන්නේ. එතනින් එහා ගියාට පස්සේ තමයි ඊළඟට අපි දෙවෙනි අතු වලය හදාගන්න හදන්නේ. දැන් අපි මේක ප්‍රධාන බැලුවන් පස්සේ තේරෙනවා අපි මෙතන ඉඳලා මෙතනින් ආපහු තව අත්තක් ගත්තොත් එහෙම අපිට හොඳ ගහක් නඩත්තු කරගන්න බැරි වෙනවා. एकम मेक इतने विशेषम कपादू मत दिया कारण अभी कपादू करना है अवस्था पुलवांतर कद आसान मेक अत कपल आईंकर सैकटरीकर एंगल प्रमाण अत कपा देहा अत कपा तभी कपादू गीत पावचर मे अत मेतनी अभी आवश्यक नहीं है मे अत मेतनी आईंकर අපි අනිවාර්යෙන් කප්පාදු කරනකොට අනිත් වැදගත්ම කාරණේ තමයි මේක විශේෂයෙන්ම මේ කාලේ බලන්න ඕන මොකද හොඳ ජල සම්පාදනයක් තියෙන අවස්ථාවක වගේම ඊපස්සේ තෙතමනේ තියෙන අවස්ථාවක තමයි කරන්නේ අධිකව පැවිල්ල තියෙන සහ අධිකව වර්ෂාපතනයේ තියෙන කාල සීමාව මේ කප්පාදු දා තෝරගන්නේ නැහැ ඒකම මේ කැපුම් පොස්ට්‍රේ විශේෂයෙන්ම දලීර්නාශකයකට සමග අපි මේ ලැකර් වගේ දෙයක් පාවිච්චි කරලා මේක ආවරණය කිරීම ඉතාමත් වැදගත් වෙනවා මොකද මේ දැන් වර්ෂාවයිත කාලගුණයක් ඉමුත් වෙන මෙතනින් දලීරාශාදනය 10ට එන්න පුළුවන් නිසා